IL T20 ලීගයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගෙන්නුවා වගේ කුසල් මෙන්ඩිස ලංකාවට ගෙන්නන්නේ නැද්ද? ඔව්. අපි දන්නවා දැන් ලෝකේ වටේ ලීග්ස් පැවැත්වෙනවානේ. එකක් තමයි මේ ඩුබායි වල තියෙන IL T20 ලීග් එක. අපි දන්නවා අපි මේ දේ ගැන වීඩියෝස් දෙකක් කරලා කිව්වා. දැන් IL T20 එක ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට නැවතත් ලංකාවට එන්න කියලා තියෙනවා කියලා මේ ටෙස්ට් තරගාවලට ලෑස්ති වෙන්න ඕන හිඳ අපි දන්නවා නොසිරන්තත් එක්ක අපි ටෙස්ට් තරගාවල ක්‍රීඩා කරා වාර්තුරදී මේක ජයග්‍රහණය කරන එක ඉතාමත් වැදගත්. මොකද අපිට මේක මේ තරග දෙකම ජයග්‍රහණය කර තුම ප්‍රස්තාවක් තියෙනවා. වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් එකේ අවසාන මහා තරගයට යන්න ඉතින් ඒක හින්දා මේ ක්‍රීඩකයන් ලංකාවට ගෙන්නලා මේගොල්ලන්ට NSL එක ක්‍රීඩා ගන්න කියනවා. මොකද දැන් T20 වල ක්‍රීඩා කරලා T20 ක්‍රීඩා කරලා එකපාරටම ටෙස්ට් තරගවලියක් ක්‍රීඩා ගන්න බැහැනේ. ඒතකොට මේගොල්ලෝ NSL එකට අපිලා එතන පොඩ්ඩක් ක්‍රීඩා කරලා තමයි නවසිරන්තය බලා යන්නේ. ඉතින් අපි දන්නවා ක්‍රීඩකයන් 5 දෙනෙක් අපි කතා කරා තමයි ධනංජය ඩිසිල්ලා අපේ ඉන්න හොඳම ටෙස්ට් පිටිකරුවෙක්. ඒ වගේම දිනේෂ් චන්දිමාල් තවත් හොඳ ටෙස්ට් පිටිකරුවෙක්. ඔවුන් දෙදෙනාට අමතරව අපි දිනේෂ් චන්ද ඉක්වලට එන්නකෝ. මොකද ඔහු තමයි දැනට කඩු රකින්න විදිහට කටයුතු කරන්නේ. ඒ වගේම චාමික කරුණාරත්නත් ටෙස්ට් ස්කොට් එකට කන්සිඩර් කරලා තියෙනවා. චාමිකටත් එන්න කිව්වා. ඒ වගේම ලහිරු කුමාරටත් එන්නකෝ. ඉතින් මේ ක්‍රීඩකයන් 5 දෙනා දැනටවත් ලංකාවට ඇහිලා තින්නේ. ඉතින් මේක මේ ගොඩක් අය අර වැඩි දිහට අතකට නැගලා තිබුණා. නමුත් NOC එක මේකට දිග තිබ්බේ February 15 වෙනකන් විතරයි. ඒක ප්‍රේසත් දන්නවා, මේ ෆ්‍රැන්චයිස්ුත් දන්නවා, ෆ්‍රැන්චයිස් ටීම්ස්ුත් දන්නවා, ටීම් මොනසත් දන්නවා. මේ ඔක්කොම දැනගෙන තමයි මේකට ගත්තේ. දැන් ඒගොල්ලෝ ලංකාවට එනවා. ඉතින් ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් එකත් එක්ක අර ඇති වෙච්ච හොඳ අවබෝධයක් නිසා මේකට දෙකම බැලන්ස් එකේ ක්‍රීඩා ගන්න පුළුවන්. හරි. දැන් මම කියුවනේ ලෝක වටේ ලීග්ස් පැවැත්වෙනවා කියලා. ඉතින් අපි දන්නවා පළවෙනි පාට පැවැත්වෙන SA T20 ලීග් එකේ සෞත් අප්‍රිකාවල පැවැත්වෙන SA T20 ලීග් එකේ අපේ ක්‍රීඩකයන් 4 දෙනෙක් ක්‍රීඩා කරනවා. ඒ තමයි මහේස් තීක්ෂණ, අකිල දනංජය සහ දේශාන් මොදුශංක. ඒකම කුසල් මෙන්ඩිස. දේශාන් මොදුශංක ඉන්ජෙඩ් වෙලා තින්න, ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ. මහේස් තීක්ෂණ වගේ ක්‍රීඩකෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැහැ. අකිල දනංජය දැන්ට ලංකාවට ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් කුසල් මෙන්ඩිස් කියන්නේ අනිවාර්යයෙන්ම ලංකාවට ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්, ටෙස්ට් ටීම් එකේ ඉන්න ක්‍රීඩකෙක්. එතකොට කුසල් මෙන්ඩිස්ට එන්න කියලාද නැද්ද? දැන් අර ක්‍රීඩකයන්ව ගින්නුවේ ටෙස්ට් මැච් වලට ප්‍රැක්ටිස් එකක් ලබා දෙන්න. ඉතින් කුසල් මෙන්ඩිසුත් සවුත් අප්‍රිකා වලට වෙලා ක්‍රීඩා කරන්නේ T20. ඒ වෙන ෆෝමැට් එකක්නේ. දැන් අරගොල්ලොත් දුබායි වලට වෙලා ක්‍රීඩා කරේ T20. දැන් ඒගොල්ලෝ ගෙන්නන්නේ ටෙස්ට් මැච් වලට ප්‍රැක්ටිස් එකක් ලබා දෙන්න, NSL එක ක්‍රීඩා කරවන්න, NSL එක 4-day tournament එකක් ඒක ක්‍රීඩා කරවන්න තමයි අර ක්‍රීඩකයන්ව ගෙන්නන්නේ. එතකොට කුසල් මෙන්ඩිස්ට මොකද්ද වෙන්නේ? දැන් අපිට කිසිම නිවුස් අයිටම් එකක් කොහෙවත් දැක ගන්න හම්බෙලා නැහැ මේ කුසල් මෙන්ඩිස්ව නැවතත් ලංකාවට එන්න කියලා තියනවා කියලා. තොර ඇයි එහෙම වෙන්නේ? ඒක ඇත්තටම ප්‍රශ්නාර්ථයක්. මොකද මේක හොඳට අපි හොයන්න ඕනේ, බලන්න ඕනේ. කොහෙන්වත් අපිට නිවුස් කන්ෆර්ම් වෙලා නැහැ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම තමයි මේ දේ ගැන පොඩ්ඩක් විමසන්න ඕනේ. කුසල් මෙන්ඩිස්ට එන්න කියලාද තියෙන්නේ නැද්ද කියන එක. මොකද ඔහුත් ටෙස්ට් කණ්ඩායමේ ඉන්නවා. දැන් අපි දන්නවා දසුන් ශානක බානුකලට එන්න කියලා නැහැ. මොකද ඒගොල්ලෝ කොහොමද ටෙස්ට් කණ්ඩායම වෙන්නේ? ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ T20 ක්‍රීඩා කරන්න කියලා. නමුත් කුසල් මෙන්ඩිස් ටෙස්ට් කණ්ඩායමේ ඉන්නවා. එතකොට ටෙස්ට් කණ්ඩායමේ ඔහු ඉන්නකොට ඔහුට ඇයි එන්න කියලා නැත්තේ? එහෙම නැත්නම් ඔහුට එන්න කියලා තියනවාද? ඒක අපි කවුරුත් දන්නේ නැද්ද? දැන් එකක් තමයි ඔහුට එන්න කියලා නැත්තම් මෙතන ඒකේ ලොකු ප්‍රශ්නකුත් නැහැ. මොකද ඔහු ක්‍රීඩා කරන සවුත් අප්‍රිකාවල. දැන් මේ ක්‍රීඩා කරන ෆෝමැට් එක මගේ දැනට අදාළ නැහැ. ඔහු සවුත් අප්‍රිකාවල ක්‍රීඩා කරන හින්දා ඔහුට ඒ අර න්ියුසිලන්ඩ් වගේ විකට්ස් සවුත් අප්‍රිකාවල තියෙන ඒ සේම් කන්ඩිෂන්ස්. එතකොට සෙනගන් කන්ට්‍රිස් වල තියෙන සේම් කන්ඩිෂන්ස් තමයි ඔහුට හම්බෙන්නේ. එතකොට මම හිතන්නේ ඔහුට අර හොඳ මැච් ප්‍රැක්ටිස් එකක්, කන්ඩිෂන්ස් වල ප්‍රැක්ටිස් එකක් ඔහුට ලබා ගන්න පුළුවන් මේ වගේ සවුත් අප්‍රිකාවල ක්‍රීඩා කරලා. සමහරවිට ඒක වෙන්න පුළුවන් එක හේතුවක් ඔහුට එන්න කියන්නේ නැතුව ඇත්තේ. මොකද ඔහුට ඒ කන්ඩිෂන්ස් වලට, ඒ කියන්නේ න්ියුසිලන්ඩ් කන්ඩිෂන්ස් වලට සමාන කන්ඩිෂන්ස් තමයි සවුත් අප්‍රිකාව වල තියෙන්නේ. ඒ කන්ඩිෂන්ස් වලට ඔහුට ඉබ්බන්ට ඇඩැප්ට් වෙන්න පුළුවන් ලේසි හින්දා ඔහුට සමහරවිට මේ සවුත් අප්‍රිකා T20 ලීගයේ තාමත් ක්‍රීඩා කරගෙන ඉන්න දෙනවා ඇති. ලංකාවට ගෙන්නලා මෙතන NSL එක ක්‍රීඩා කරන්න නැතුව. ඉතින් ඒ මොන දේ වුණත් අපි දන්නවා දැන් SA T20 ලීගයේ පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඉංග්‍රීසි තරගාවලියේ ක්‍රීඩා කරා. ඉතින් ඉංග්‍රීසි තරගාවලියේ දැන් අවසානයි. සවුත් අප්‍රිකා නැවත හැකියාවක් ලැබුණා මේ තරගාවලියේ ජයග්‍රහණය කරන්න. ඒකම දැන් නැවතත් අද ඉඳන් ආයි තරග පටන් ගන්නවා. අපිට බලන්න පුළුවන් කුසල් මෙන්ඩිස් අපි දන්නවා ඔහු ක්‍රීඩා කරපු තරග දෙකේ ඉතාමත් ප්‍රවේකාරී විදිහට ක්‍රීඩා කරා, ලකුණු රස කරා, හොඳට ක්‍රීඩා කරා ඒ තරග දෙකේ. ඉතින් බලන් ඉමු ඊළඟ තරගයේදී කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරයිද නැත්නම් අපිට මොකක්ද නිවුස් එකක් දැක් ගන්න පුළුවන් වෙයිද කියලා කුසල් මෙන්ඩිස්ටත් එන්න කියලා තියෙනවා. ඉතින් ඒ එන්න කියලා නැත්නම් මට අර සාධාරණීකරණය කරන්න තියෙන්නේ මේ කුසල් මෙන්ඩිස්ට ලංකාවට නැවතත් එන්න ඕනි නෑ කියප එක සාධාරණීකරණය කරන්න තියෙන එකම පොයින්ට් එක තමයි ඔහු ක්‍රීඩා කරන සවුත් අප්‍රිකා වල සවුත් අප්‍රිකා කන්ඩිෂන්ස් න්ියුසිලන්ඩ් වල තියෙන විකට්ස් ඒ කන්ඩිෂන්ස් වල සමානයි. ඒකෙ හින්දා ඔහුට එතන ඒ කන්ඩිෂන්ස් වල ප්‍රැක්ටිස් එකක් ලබා ගන්න ඕනි හින්දා ඔහු එතනින් තියා තියෙන. හැබැයි ඩුබායි වල තියෙන කන්ඩිෂන්ස්
නිවසිලන්ඩට සමාන නෑ. ඒක තමයි මේ ඩුබායි ලීගේ ක්‍රීඩා කරන ඉන්ටර්නැෂනල් ලීගේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පස් දෙනෙකුට අපේ ටෙස්ට් කණ්ඩායම ඉන්න පස් දෙනෙකුට ලංකාවට නම් තත් ඇවිල්ලා මෙතන NSL එක ක්‍රීඩා කරලා ඒ ටෙස්ට් තරගාවලියට ප්‍රැක්ටිස් එකක් ලබා ගන්න කිව්වේ කියන එක අපිට මතනේ. අන්න ඒ වගේ නිගමනයකට තමයි එන්න පුළුවන්. නමුත් බලන් ඉමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. ඉතින් බලන් ඉමු අපේ ප්ලේයර්ස්ලා අනිත් ප්ලේයර්ස් කොහොමද මේ ලීග්ස් එකේ ක්‍රීඩා කරන්නේ කියලා. අපි මොන දේ වුණත් අපේ කොල්ලොන්ට සුබපතමු. මේ ලීග්ස් වල හොඳට ක්‍රීඩා කරන්න. ඒ වගේම ලංකාවට ඇවිල්ලා මේ NSL එකත් හොඳට ක්‍රීඩා කරලා ටෙස්ට් තරගාවලිය හොඳට ක්‍රීඩා කරන්න කියලා.